ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දියා කුදේව කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලම දැවි ගිය ලකුණු 386කට කුදේව පන්දු යවන්නන් පළවෙනි භාගයේදී සහ දෙවන භාගයේදී තමත් හොඳින් පන්දු යවමින් ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලම දවා ගැනීමට සමත් වන්නේ අද උදෑසන කඩලු 3කට ලකුණු 267ක්ව තිබුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තත්ත්වය එසේ හෝ අවසානයේදී 386කට සීමා කරමින් 113 වෙනි ටෙස්ට් ශතකයේ වාර්තා කළ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ලකුණු 147 දී ස්ටම්ප් කිරීමකට හසු වී දෙවි ගියා. ඔහු පන්දු 300 කදී 4 පාරවල් 15ක් ලබාගෙන තිබුණා. ඒ වගේම ධනංජය සිල්වා අවාසනාවන්ත ලෙස දෙවි ගියේ හිට් විකට් වීමෙන් පන්දු 95ක දී ලකුණු 61ක් ලබා ගනිමින් ඔවුන් දෙදෙනා සිවුවන කරුළු සඳහා ලකුණු 111ක දැවැන්ත සම්බන්ධතාවයක් ගොඩනැගීමටද සමත් වුණා. ඊට අමතරව දිනේෂ් චන්දිමාල් ලකුණු 45කට දෙවි ගියා. අවසානයේදී ඇඹුල් දිනිය ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණා. මෙම ඉනිමේදී පැතුම් නිස්සංක 56යි, විමුත් කරුණාරත්න 147යි, ධනංජය සිල්වා ලකුණු 61යි, චන්දිමාල් ලකුණු 45යි වශයෙන් ලබා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් කඩලු 7ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 119කට දැවි ගොස් තිබෙනවා. දෙවන දිනේදී ලකුණු 400ක් ලකුණු 450ක් පමණ ලබා ගැනීමේ තත්ත්වයකයි ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ. නමුත් එම ඉලක්කයට යාමට කොදෙව් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. සම්බන්ධතාවයන් දෙකක් සඳහන් වනවා. හොඳම සම්බන්ධතාවයන් නිසංක සහ කරුණාරත්න අතර ලකුණු 139ක්, ඉනන්තරු ධනංජය සිල්වා සහ කරුණාරත්න අතර 111ක්. පන්දු යැවීමේදී විශිෂ්ට පන්දු යැවීමක් සිදු කරා චේස් පන්දු වාර 28යි පන්දු 5ක් තුලදී ලකුණු 83කට කඩලු 5ක් දවා ගැනීමට ඔහු සමත් වුණා. ඒ වගේම වරික්කාන් කඩලු 3ක් දවා ගත්ත ලකුණු 87කට, ගේබ්‍රියල් කඩලු 2ක් ලකුණු 69කට දවා ගැනීමටද සමත් වුණා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.